අභියුගඳින් ආරක්ෂා කර දිගු වේලාවක් සුවඳ රඳවයි. නව ද්විත්ව ක්‍රියාකාරී X. වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අද මාධ්‍ය හමුවක් යදවමින් අවධාරණය කළේ මැතිවරණ ප්‍රමාද කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කිරීමට කටයුතු කරන බවයි. මැතිවරණ කෝලම ඊයේ දවසේ අලුත් ජවනිකාවකට අවතීර්ණ වුණා. ඒක තමයි අපිට සල්ලි නෑ, සල්ලි නැති නිසා ඡන්දෙ තියන්නේ නෑ කියලා. ඇත්තටම මං හිතන්නේ මීට වඩා ලස්සනයි අපිට ඡන්ද නෑ, ඡන්ද නැති නිසා ඡන්දෙ තියන්නේ නෑ කියලා කිව්වොනා. ඒ නිසා මේගොල්ලෝ ඔක්කොම අවබෝධයෙන් මේක කරේ. මේක බරපතල ලෙස හෙලා දකින්නවා සහ මේක ලංකාව ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධයෙන් ආපු බරපතල ප්‍රහාරයක් විදිහට අපි සලකනවා. අරගලත් බෑ, ඡන්දත් බෑ. One and only මම. ඒක තමයි යා කියන්නේ. මම විතරයි දේශපාලනය කරන්නේ, මම විතරයි මෙතන රඟන්නේ. ඉතුරු අය ඔක්කොම කටවල් වහගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳපන් කියලා කියන්නේ. මේ දන්වැලේ පුරුක් දෙකයි තියෙන්නේ. එකක් තමයි IMF එක සහ රනිල් අතර තියෙන පුරුක. අනිත් එක තමයි රනිල් සහ මේ දූෂිත රාජපක්ෂ බලල්ලත් එක තියෙන පුරුක. කිසිම දවසක රජයේ මුද්‍රණාලයට මුදල් ප්‍රතිපාදන වෙන් කරලා මේ පටන් ගත්තේ. පස්සේ ඒව ප්‍රතිපූර්ණ කරනවා. යම් විදියකින් මැතිවරණය කල් දාන්න උන් උත්සාහ කරන්නේ. මැතිවරණය තුලින් ජනතා පරමාධිපත්‍ය පිළිඹු වෙයි කියන බයට මේ රට සම්පූර්ණයෙන් බංකොලොත් කියලා ප්‍රකාශ කරලා ඉවරයි මේ අය. මේ රට මැදි ආදායම් රටේ පහළ ආදායම් රටක් බවට පත් කරලා ඉවරයි. එතකොට දැන් මේගොල්ලන්ට මේ රටේ ජනතාව ජීවත් කරන්න කිසිම දෙයක් කරන්න බෑ. මේ රටේ ජනතාව ජීවත් කරන්න බැරි රනිල් රාජපක්ෂ ආණ්ඩුව ඡන්දත් නොතියා ඉන්න උත්සාහ කරන්නේ ඇයි? ඒගොල්ලන්ට අවශ්‍යයි ඉදිරියට යන ජනතාව මර්ධනය කරන්න. ආණ්ඩුවේ මේ කරන ජන විරෝධී ක්‍රියාකාරකම් වලට සහ මැතිවරණ දිනා ගැනීම වෙනුවෙන් අපේ අරගලය පෙරට යනවා කියන කාරණාව අපි අවධාරණය කරලා යන්න කැමතියි. කොහෙද මහ ජනතාවගේ සල්ලි? ඡන්දයක් තියාගන්න කියන මූලික දේ. ඒතර මේ මූලික දේට සල්ලි නැතිනම් ඇත්තටම අපි දන්නව ඔහු වෙන වෙන දර්ශන වලට සල්ලි තියෙන බව. නමුත් මේ දෙයට සල්ලි නැති දැනට මෙතනට වැට්ටුවා නම් මෙතනට රට වැට්ටපු රනිල් වික්‍රමසිංහ තවදුරටත් සිටිය යුතුද? අඩුතරමේ ජනතාව තියෙන සල්ලි ටිකෙන් හරි ඡන්දේ කරලා ඇත්තටම මුංග ගෙදර යවන්න ඕනේ නැද්ද දැන් තවදුරටත්?